අද අපේ කතාවේ මේන් ඇක්ට තමයි චාජින් වූ කියන්නේ. මං එයාට ජින් කියලා කියන්නම්. සාමාන්‍යයෙන් ජින්ට නගරයේ දෙන ජනප්‍රිය ක්ලබ් වලට යන වරදින්නේ නැහැ. හැමදාම වගේ රැට ඔහු එතනට ගිහින් විනෝද වෙනවා. මොකද කියනවා නම් බායකේ වැඩ කරන කෙල්ලෝ අතරත් එයා ප්‍රසිද්ධයි. ජින් බායකට එනවත් එක්කම කණ්ණාඩියක් දාගෙන කොණ්ඩෙත් බඳපු කෙල්ලෙකුත් එනවා. ජින් වගේ නෙමෙයි. එයා බායකට එන්න එපා වෙලා වගේ. ඒ තමයි මේ කතාවේ මේන් ඇක්ට්‍රස් යූමි. එයා බායකට ඇවිල්ලා තියෙන්නේ යාළුවෙක් ඉන්වයිට් කරපු නිසා. එතන තවත් විනෝද කමී වුණා. ගායකයෙක් ඇවිල්ලා සින්දු කියන්න පටන් ගත්තට පස්සේ ක්ලබ් එකේ හිටියට ඒක ගොඩක් සොඳුරු විනෝද කමී වුණාට යූමීට හැමුනේ නැහැ. කොහොම වුණත් එයා නටන්න උත්සාහ කළා. ඊළඟ දවසේ ජින් පූල් එකේ නනා ඉද්දි පණිවිඩයක් එනවා එයාගේ තාත්තගෙන් ඔෆිස් එකට එන්න කියලා. එයාගේ තාත්තා තමයි චාඩේ බොක් කියලා කියන්නේ. මම එයාට චා කියලා කියන්නම්. ජින්ගේ තාත්තා ගොඩක් තරහින් ඉන්නේ එයාගේ එකම පුතා කලින් දවසේ රෑ බායකේ කරපුවා දැනගෙන. මොකද ඔහුගේ දේපළවල එකම ස්ථිර උරුමකාරයා බායකේ කෙල්ලක් එක්ක කරපුවා නිසා. ජින්ගේ තාත්තා හදන්නේ ජින්ව එයාගේ රිසෝට් එකකට යවන්න බිස්නස් ගැන ඉගෙන ගන්න. එදාම චාගේ දකුණු අත වගේ ඉන්න චයර්මන්. ඒ කියන්නේ ජන් වූ ජින් යනවා ජින් එක බස් හෝල්ටකට. ජින්ගේ තාත්තා කිව්වා වගේ ජින්ව රිසෝට් එකට යවන්න. හොඳ වාහනයක් යන්න පුළුවන්කම තියද්දි ජින්ව බස් එකේ යවන්න කියලා කියන්නේ යාගේ තාත්තා. මොකද එයා ගොඩක් තරහෙන් ඉන්නේ ජින්ගේ වැඩත් එක්ක. පුදුමයකින් වගේ එදා බායකේ හිටපු යූමීත් මේ බස් එකටම නගිනවා. ජින්ට නම් එපා වෙලා ඉන්නේ. ඒ ඇස්සේ යූමීගේ බෑග් එකේ තිබිලා ජින්ගේ ඇඟටත් මොකක්ද වැටෙනවා. පැය කීපයකට පස්සේ එයාලා රිසෝට් එකට එනවා. ජින්න රිසෝට් එකට යන්නේ ලොකු කැමෙන්. මොකද ඉතින් එයාගේ තාත්තගේ රිසෝට් එකනේ. වූ ජින්නන් ජින්නනකම් බලන් ඉන්නේ රිසෝට් එකට වෙලා. එයාට චා වගකීමක් දීලා තියන්නේ ජින්ට හොඳ පාඩම් ටිකක් උගන්වන්න කියලා. ජින්ට යම් දේවල් ටිකක් තේරුම් කරලා ඔහු වැඩ කරන විදිහ කියන්න පටන් ගන්නවා. ජින්ට රිසෝට් එකේ අයිතියක් තිබ්බට එයාට ඒකේ වේට කෙනෙක් විදිහට තමයි වැඩ කරන්න වෙන්නේ. ජින්ට රිසෝට් එකේ හැම නීතියක්ම පිළිපදින්න වෙනවා. එයාගේ තාත්තගේ අයිතිකාරයා වුණා. පස්සේ ජින් වේට කෙනෙක් විදිහට ඇඳ ගන්නවා. එයා පැත්තකට වෙලා වැඩ නොකර හිටියත් සේවිකාවක් ඇවිල්ලා එයා කරන හැමදේම තාත්තට කියනවා කියපු නිසා ජින් එතනින් නැගිටිනවා වැඩ කරන්න පටන් ගන්න. ඒ අතර ඒ රිසෝට් එකේම යූමි එයාගේ අම්මව හම්බ වෙනවා. ඒ එයාගේ අම්මගේ තුන්වෙනි කසාදේ පැවැත්වෙන නිසා. මොකද එයාගේ අම්මා යූමීට ඒකට සහභාගි වෙන්න බල කරපු නිසා. යූමී පස්සේ ඇඳගෙන ඒකට සහභාගි වෙනවා. ඒ උත්සවයට සහභාගි වුණ ගොඩක් අය ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ යූමීගේ අම්මා එක්ක. කොහොම හරි අම්මගේ මේ හැසිරීම නිසා ලැජ්ජාවට පත් වුණ යූමි එතනින් නැගිටලා එනවා. එනකොට එයා ජින්ගේ ඇඟේ හැප්පිලා වැටෙන්න යනවා. ජින් යූමීව අල්ල ගන්නවා. ඒ වුණාට යූමීගේ අම්මගේ වෙඩින් එකට හදපු කේක් එකෙන් කොටසක් යූමිගේ මුණේ තියෙන්නේ. පස්සේ මැනේජර් කිව්වා හින්දා ජින් යනවා යූමිගේ කාමරයට වෙච්ච දේවල් වලට සමාව ගන්න. කොහොම හරි බාත්รูම් එකේ හිටපු යූමි ලිස්සල වැටිලා අතේ තිබ්බ වයින් එකත් වැටෙනවා. ජින් ආපහු යූමිගේ කාමරයට එනවා. ඒ එයා යාගේ කායිකේ අතුරු අමතක වෙලා තාලකේ නිසා. එතකොට එයා දකිනවා යූමි වැටිලා ඉන්නවා බාත්รูම් එකේ. එයා වයින් දකින්නේ ලේ වගේ. පස්සේ ජින් එයාව වඩාගෙන ගිහින් ඇම්බියුලන්ස් එකට දානවා. පස්සේ ජින් යනවා එදා උපන්දින සමරන කෙනෙක්ට මල් පොකුරක් දෙන්න. ඒත් ඒ කාටද කියලා මේ වෙලාවේ කියන්නේ නැහැ. කොහොම හරි යූමි රිසෝට් එකේ නෙළියට ඇවිල්ලා ටිකක් ඇවිදලා වාඩි වෙලා ඉන්නවා බංකුවක. එතකොට ජින් එයාව දැකලා එතන කායක නවත්තලා යූමිව දාගන්නවා. ඒ දෙන්න යන අතරතුර කිසිම කතාවක් නැතුව යන්නේ. කොහොම හරි එදෙන බීච් එකට ආවට පස්සේ ජින් අහනවා යූමිගෙන් වයින් එකක් බොමුද කියලා. පස්සේ දෙන්න බීච් එකේ ඉඳන් වයින් බොනවා. ඊළඟ සීන් එකේ යූමි නිරුවතින් කායකේ ඉඳන් හැරෙනවා. ඊට පස්සේ කතාව එතනින් ටිකක් ඉස්සරහට එනවා. අපිට පේනවා ජින් තාත්තගේ කම්පැනි එකේ අවුරුදු 3ක් තිස්සේ හොඳින් වැඩ කරගෙන අවිලා තියෙනවා කියලා. ඒ අතර යූමි සීමාවාසික පුහුණුවක ඉන්නේ. පැව ඩේබොක් කම්පැනි එකේ පෝෂ්‍යවේදියෙක් විදිහට වැඩ කරන්න ලබාගෙන තියෙනවා. ඊළඟ දවසේ යූමි පටන් ගන්නවා එයාගේ පළවෙනි දවසේ විදිහට ඒ ආයතනයේ වැඩ කරන්න. ජින් අයව හඳුනා ගන්නවා ලිෆ්ට් එකේ යනකොට. හැබැයි යූමි නම් ඔහු එකපාර දකින්නේ නැතිව යනවා පෝෂ්‍යවේදී කාමරයට. පළවෙනි දවසේ එයාට සහායකයෙක් ලැබෙන්නේ නැහැ. කෝකියා සහ එයාගේ සේවකයෝ කීප දෙනෙක් විතරයි ඉන්නේ. ටික දවසකට පස්සේ ජින්ව මීටින් එකකදී අසනීප වෙනවා. ඊළඟට එයා හොස්පිටල් එකේ ඉන්නේ. ජින් එයාගේ පෝෂණය ගැන හිතන්නේ නැතිව ගොඩක් වැඩ කරපු නිසා තමයි ඔහු දුර්වල වෙලා තියෙන්නේ. ඊට පස්සේ ජින්ගේ තාත්තා කියනවා අනිවාර්යෙන් දවසට 3 පාරක් ඔහු කෑම ගන්න ඕනේ කියලා. පස්සේ වූ ජින්
පෝෂණ වේදිනියව හම්බ වෙන්න යනවා. ඒ කියන්නේ යූමිව හම්බ වෙන්න. ඔහු කියනවා ඉදිරි මාස දෙකේදීම කම්පැනි එකේ ඩිරෙක්ටර් චාටර් කෑම හදන්න ඕනේ කියලා. ඒත් එයා ඒක බාරගන්නේ ඇත්තටම චා කියන්නේ කවුද කියලා දන්නේ නැතිව. පොත්වලට අනුව යූමි උත්සාහ කරනවා පෝෂදායි කෑමක් හදන්න. එක දවසක් එයා ගොඩක් තරහින් ඉන්නේ ඒ එයාගේ අලුවට එවන මැසේජ් එකක් චාට ගිය නිසා. ඊට පස්සේ යූමි දුවගෙන යනවා චාගෙන් සමාව ගන්න උන දෙයට. පස්සේ යූමි දැනගන්නවා කවුද ඇත්තටම චා කියන්නේ කියලා. පස්සේ මතක් වෙනවා යූමිට අවුරුදු කීපයකට කලින් උන ඒ සිද්ධිය. එදාරෑ ගත කළේ මොහු එක්ක නේද කියලා. එයා ෂොක් වෙච්ච නිසා කාමරයට ගිහින් කල්පනා කරනවා එදා ඔහුව කායකේ නොකියම දාලා කියපු හින්දා. ඊට පස්සේ ජින් ඇයට කියනවා කෑම යූමිටම එයා ළඟට ගෙනල්ලා දෙන්න කියලා. එක දවසක් ජින් තීරණය කරනවා රෑ ඉඳලා වැඩ කරන්න. ජින් යූමි ළඟට ගිහිල්ලා කලින් වෙච්ච සිද්ධිය මතක් කරනවා. යූමි කොහොම හරි උත්සාහ කරන්නේ කොහොම හරි එතනින් වෙන තැනකට ට්‍රාන්ස් වෙන්න. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. හවස ජින් යූමි හදපු සේරම කැම කන්න පටන් ගන්නවා. කොහොම හරි ජින් එතනට යනකොට ප්‍රසෙන්ටර් කෙනෙක් වෙන හයිරි ඇවිල්ලා ඉන්නවා ජින්ව බලන්න. ඒත් ඒකට යූමිට ටිකක් ඊර්ෂ්‍යා හිතෙනවා. ඊළඟ දවසේ ජින්ට කැම හදන්නේ යූමි බව දැනගෙන හයිරි එතනට ගිහින් ඇයට උපදෙස් දෙන්න පටන් ගන්නවා. ඒ වුණාට එතනට ආපු ජින් යූමිට උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. අයමගේ පෝෂ්‍යවේදියා කියලා ඇව ළඟට ගන්නවා. ජින් කරපු දෙයට හයිරි ගොඩක් අප්සෙට් යනවා. යූමිගේ සගයන්ට ගොඩක් සතුටුයි හයිරිට වෙච්ච දෙයට. ජින් යූමිව එක්කන් යනවා රෙස්ටෝරන්ට් එකකට දවල් කෑම ගන්න. සහ ඔහු කියනවා මේ රෙස්ටෝරන්ට් එකේ චෙෆ්ලා වගේම ඇයටත් උයන්න පුළුවන් කියලා. ජින් කල්පනා කරනවා එයාට යූමිගෙන් ඈත් වෙන්න බැරි ඇයි කියලා. පස්සෙ එයා හිනාවක් එක්කම එයාගේ චුල්ලර පෙට්ටිය අරගන්නවා. ඒකේ තියෙන යූමිට ලන් වෙන්න ළඟම දෙයක්. එක පාරට මෙයාට තරහ යන කලින් වෙච්ච දේවල් මතක් වෙනවා. ඔහුට ලැජ්ජ වෙන්න උන. ඊළඟ දවසේ මින් කියන ඩිරෙක්ටර් ප්ලෑන් කරනවා යූමිව අයින් කරලා ඒ වෙනුවට වෙන කෙනෙක්ව ගන්න. ඊළඟට ඔහු ආරාධනා කරනවා ස්ටාෆ් එකටයි චාටයි කෑම සඳහා. යූමිගේ සගයන් පුදුම වෙනවා කෑම ගොඩක් හදන්න ඕන නිසා. ඒ වුණාට යූමි ඒ වැඩේ හරියට කරනවා. මින් පුදුම වෙනවා මොකද යාගේ ප්ලෑන් එක හරි නොගිය නිසා. ඊළඟ දවසේ ජින් ගොඩක් බිසි වෙලා ඉන්නේ මීටින් එකක. ජින් යූමිගේ සගයන් හදපු කෑම කෑවට එයාට ඒකේ අඩුවක් දැනුණා. ඊට පස්සේ ජින් යූමිට කෝල් කරලා කියනවා ඔහුගේ ගෙදර ඇවිල්ලා කෑම හදන්න කියලා. යූමි අප්සෙට් යනවා මොකද එයාට වීකෙන්ඩ් එකේ එයාගේ මල්ලිව බලා ගන්න ඕන නිසා. ඒ තමයි ඩොන්ගු. ඩොන්ගුව තනියම ගෙදර දාලා එන්න බැරි නිසා යූමි එයාවත් එක්කගෙන යනවා ජින්ගේ ගෙදර. එයා කෑම හදමින් ගම්මිරිස් ටිකක් හොයනකොට එයාට සද්දයක් ඇහෙනවා. ගිහින් බලද්දී ජින්ගේ ඔෆිස් රූම් එකට වෙලා ඩොන්ගු සෙල්ලම් කරනවා. ඒ විතරක් නෙමෙයි ජින්ගේ ජුවලරි බොක්ස් එකත් එයා කඩලා පස්සේ ටක් ගාලා එයා ඩොන්ගුවත් අරගෙන එහෙන් යනවා. ගෙදර දෙත්තයි කල්පනා කර කර ඉන්නේ වෙච්ච දේවල් ගැන. යෝමි හදිස්සිය ගියපු හින්දා ජින්ට නෝට් එකක් තියලා යන්නේ. ජින් අප්සෙට් වෙනවා මොකද එයා හිතන් හිටිය දෙන්නම එකට කෑම ගන්න. යූමිගේ මල්ලි කරපු දේවල් නිසා යූමි ජින්ගේ කෑම එක එක හැඩවලට හදලා සමව ගන්න යනවා. එතකොට ජින් අමුතුවෙන් වගේ බලන් ඉන්නවා. ඒ අතර හයිරේ කෑම හදලා ඒවත් අරගෙන යනවා ජින්ගේ තාත්තා හම්බ වෙන්න. එයාගේ අවධානය ගන්න ඕන නිසා කෑම රස නැති වුණත් චා එදෙනගේ සම්බන්ධයට උදව් කරනවා. එතනට ඒ වෙලාවේ ජින් යනවා. ඊට පස්සේ චා ජින්ට කියනවා එයාට ඉක්මනට මුණුබුරෙක් බලන්න ඕනේ කියලා. ඒකට හයිරේට ගොඩක් සතුට හිතෙනවා. ඒත් ජින් කියනවා එයාට දැන්ම බඳින්න ඕනේ නැහැ කියලා. ජින් ගෙදර ඇවිල්ලා ඔෆිස් රූම් එකට යනවා මහන්සි නිසා. එයා එතකොටම දකිනවා ජුවලරි බොක්ස් එක කැඩිලා කියලා. එයා හිතන්නේ ඇතුලේ තියෙන එක දැකලා යූමි එක කැඩුවා කියලා. ඒක ගැන හිතලා හිතලා ජින්ට දර නිඳ යන්නෙත් නැහැ. පහුවෙනිදා යූමි ජින් වෝක්ස්ට ජින්ගේ කෑම ටික දීලා එයාගේ වැඩේ ජිනිට බාර දුන්නා කියලා යනවා. ඒ වෙලාවෙම ජිනි වැඩ කරන්න එනවා. ජින්වෝ කෑව දැකලා පිස්සුවෙන් වගේ බලන් ඉන්නවා. ඔහු උත්සාහ කරනවා ඇය කොච්චර ලස්සනද කියලා කියන්න. කොහොම හරි එයාගේ ෆෝන් නම්බර් එකක් ඔහුට දෙනවා. ජින්වෝ කාදරෙන් බැඳිලා ඉන්නේ ජිනි එක්ක. පස්සේ ජින්වුක් යනවා යූමි ජින්ට දුන්න කෑම එක දෙන්න. ජින් ඒක ඇරලා ඒක තියෙන නෝට් එක කියවලා තරහ ගෙහින් ජින්වුක්ට ඒක අරන් යන්න කියනවා. ගෙදර ඇවිල්ලත් කලබලෙන් ඉන්නේ ජින්. මොකද එයා හිතන්නෙම යූමි අර බොක්ස් එක ඇතුලේ තිබ්බ දේවල් දැක්කා කියලා. ඔහු යූමිට කෝල් කරලා ඔහු බලන් එන්න කියනවා. ඒත් යූමිට කැමති වුණේ නැති නිසා ජින් යනවා යූමිගේ ගෙදර එයාගේ මේස යට තිබිලා හම්බුන සෙල්ලම් හාවත් එක්ක. ඔහු තදින්ම විශ්වාස කරන්නේ අවුරුදු 3ක් තිස්සේ ඔහු තියන් ඉන්න දේ යූමි දැකලා තියෙනවා කියලාමයි. ටික වෙලාවකින් ජින් යනවා යූමිගේ අපාර්ට්මන්ට් එකට. ජින් යූමිගෙන් මොනවද බොක්ස් එකේ තිබ්බේ කියලා හද්දි යූමි හිතන් ඉන්නේ ඒකේ තිබ්බේ හයිරීට දෙන්න මාලයක් කියලා.
ඒවිලා විජින්ට තරහ යනවා එයා වැරදි මතයක හිටපු නිසා එතනට හියුන් ටයි එනවා ඒ තමයි යුමිගේ යාළුවා එයා කැමති නැහැ යුමිට කවුරුත් කරදර කරනවට ඊට පස්සේ එයා ඇවිල්ලා යුමිව බදා ගන්නවා වැඩ කරන තැන දේවල් එතන තියාගන්න කියලා ජෙන් පුදුමෙන් බලන් ඉන්නවා පස්සේ ජෙන් එන ගමන් කල්පනා කර කර ඉන්නෙත් ඒ යුමිගේ බොයෆ්‍රෙන්ඩ් කියලා ඊළඟ දවසේ යුමි ජෙන්ට කැම ගෙනියනවා පස්සේ ජෙන් යුමිට සෙල්ලම් හවව දෙනවා යුමිත් අලුත් ඒ වගේම ජුවලරි බොක්ස් එකක් ගෙනල්ලා දෙනවා ජෙන්ට ඊට පස්සේ ජෙන් පිස්සුවෙන් වගේ ඕක ගැනයි කතා කරන්න එපා කියනවා යුමි එතනින් යන්න කලින් ජෙන් අහනවා කවුද රේ හම්බුණ කොල්ලා කියලා යුමියක මගාරිනව උත්තර නැති යුමි උත්තර දෙන්නේ නැති නිසා ජින් කියනවා අපෝ හරියන පාට්නර් කෙනෙක් හොයාගන්නවත් දන්නේ නැහැ කියලා කොහොම හරි ඔහු කියනවා හියුන්ටයි නරක කෙනෙක් කියලා මේව එකක්වත් අල්ලන්නේ නැහැ යුමිට එයාගේ හොඳ මෙයාලුව නිසා යුමි කියනවා එයා හිත හොඳ කඩවසම් තරුණෙක් කියලා ඒ විතරක් නෙවෙයි එයා අනෙක් මිනිස්සු වගේ නෙමෙයි කියලාත් කියනවා ටික වෙලාවකට පස්සේ ඊළඟ සීන් එකේ ජන් සහ ජින් මීටින් රූම් එකට යන ගමන් ඉන්නේ එතකොට ජන්ගේ අතේ තියෙන පොතක් ඒකේ මුල් පිටුවේ ඉන්නේ හියුන්ටයි ඊට පස්සේ ඒ පොත තියලා එයා ජන්ට කියනවා මීටින් එක ඉවර වෙලක් එයා වැඩ කරනවා කියලා යුමි දන්නවා ජින් වැඩ කරන ගමන් කන්න කැමතියි කියලා එයාට අදහසක් නැහැ මොනවද හදන්න කියලා ජින්ට කොහොම හරි ඇය කෑම එක ගෙනවම වෙන එකක් ගේන්න කියලා ජින් කියනවා ඊට පස්සේ යුමි ආයෙ ගෙන් කෑම හදනවා ජින්ට හෙනවා හියුන්ටයි ඇව එක්කන් එන්න එනවා කියලා ඊට පස්සේ තව කෑම හදන්න කියලා යුමිට කියනවා ඒක නොසලකා හරින්න බැරි නිසා එයා අප්සෙට් එකේ ඉන්නේ ඒ අතර හියුන්ටයි හිතමින් ඉන්නේ එයාගේ යාළුවට ජින්ගෙන් තාම ගැලවෙන්න බැරි වෙච්ච නිසා ඊළඟ දවසේ ජන් ජින්ට කියනවා ටීවී ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා. එයා ඒකට ලෑස්ති වෙනකොට එහා පැත්තේ යුමි කෝල් එකකින් කතා කරනව හැනවා. ඊට පස්සේ ජින් ජන්ට කියනවා යුමිට හවස තියෙන මීටින් එකේ කට්ටියටයි අනිත් හැමෝටමයි කෑම හදන්න කියන්න කියලා. පස්සේ යුමි කෑම ටික ටීවී ස්ටුඩියෝ එකට ගේනවා. එයා දකිනවා හයිරිහා ජින් ඉන්ටර්විව් එකේ ඉන්නවා. හයිරි ජින්ගේ සාර්ථකත්වය ගැන ප්‍රශ්න කීපයක් අහලා ඊළඟට අහනවා ඇය ගැන මොකද හිතන්නේ කියලා. ඒ වුණාට එතකොටම ඉන්ටර්විව් එකේ වෙලාව ඉවරයි. ඊට පස්සේ එතන කෙනෙක් ඔවුන්ගේ කෑම ගෙනල්ලා කියලා කියනවා. බලද්දි හයිරි කෑම ඕඩර් කරලා එතනින් පේන්නේ එයා යුමිගේ කෑම වලට අස නැහැ කියලා. ජින් යනවා යුමිව හම්බ වෙන්න. යුමි සමාව ගන්නව වෙච්ච දේවල් වලට. ඒක අහලා ජින් පුදුම වෙනවා. කොහොම හරි දැන් යුමිගේ සගයන් ටික ගෙදර යන ලෑස්ති වෙලා ඉන්නේ. එත් එකපාරටම ජන් කෝල් කරලා කියනවා ජින්ට සනීප නැහැ ඒ නිසා ඇය දැන්ම හොස්පිටල් එකට යන්න ඕනේ කියලා යුමි යනව ජින්ව බලන්න හොස්පිටල් එකට ජන් කියනවා යුමි හදපු කෑම ගොඩක් කාපු නිසා තමයි ජින් අසනීපුනේ කියලා යුමිට මතක් වෙනවා හැමෝම ඊයේ කෑවේ හයිරේ ඕඩර් කරපු කෑම කියලා ඇය කියනවා හියුන්ටයි කියන්නේ ඇගේ හොඳම යාළුවා කියලා එයාලා එක ගෙදරම ඉන්නේ කියලාත් කියනවා හියුන්ටයිගේ කැෆේ එක පළවෙනි තට්ටුවේ තියන්නේ එයා ඉන්නේ දෙවෙනි තට්ටුවේ කියලාත් කියනවා. පස්සේ ජින් කියනවා ඇය කඩපු බොක්ස් එකේ තියන්නේ ඇය හිතපු දේ නෙමෙයි කියලා. ඊළඟ දවසේ ජින් යුමිට කතා කරලා කියනවා එයා කරපු දේවල් වලට දඬුවමක් විදිහට 10 පාරක් එයා එක කෑම කන්න ඕනේ කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා එයා එකඟ වෙනවා එකට. රෑ ඉඳන් ඒ දෙන්න එකට කන්න පටන් ගන්නවා. යුමි තෝරගත්ත හොඳ රෙස්ටෝරන්ට් එකක් හොඳ කෑම හොඳ කෝකිවරු ඉන්න. ඒත් ඇතුළේ දිනම් ඇය අපහසුවෙන් ඉන්නේ. ටික දවසකට පස්සේ ජින් කෝල් කරලා ඩිනර් එකට යන්න යුමිට කතා කරනවා. ජින් රෙස්ටෝරන්ට් එකට ගිහින් වේටර්ට එයාගේ බිස්නස් කාඩ් එක පෙන්නනවා. පොලිමේ ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් වැඩේ හරියන්නේ නැහැ. පස්සේ වේටර්ට ගාණක් දෙන්න හදනකොට යුමි ඇවිල්ලා ඔහු එක්කගෙන යනවා. කොහොම හරි යාලා කෑම කාලා ගාඩන් එකේ සෙල්ලනොත් කරනවා. යුමි කලබල වෙනවා. මොකද ජින් එයාගේ සපත්තුව තද කරපු නිසා. එයා ගෙදර යනකම්ම වෙච්ච දේවල් ගැන හිත හිත යන්නේ. අනෙක් හයිරි පැත්තෙන් එයාගේ ටීම් එකේ අය එක කතා කර කර ඉන්නවා. එයාලා කතා වෙන්නේ කතරු කෙනෙක් වෙන හියුන්ටයි එක ඉන්ටර්විව් එකක් කරන්න. හයිරේට දැකලා පුරුදු වගේ හැඟෙනවා මීට කලින් හියුන්ටයිව. ඒත් එයාට මතක නෑ ඒක. හයිරි කෝල් කරලා හියුන්ටයිට ඇව හඳුන්වලා දෙනවා සහ ඇය සමග වැඩ කරන්න කැමතිද කියලා අහනවා. ඒත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරලා කෝල් එක කට් කරනවා. මොකද හියුන් ටීවී එකේ ප්‍රෝග්‍රෑම් වලට යන අකමැති නිසා. මේකට හයිරිට ගොඩක් තරහ යනවා. හියුන් එයාගේ යාළුවෙක් එක්ක මේ විස්තරය කියනවා. ඊට පස්සේ යාළුවා හයිරිගේ ෆොටෝ එකක් පෙන්නනවා හියුන්ටයිට ඇය ගැන කියලා. ඒ අතර යුමි ජින්ට කෑම හදාද ඉන්නවා. ඇය බිත්තරයක් හදමින් ඉන්නේ. එතනට ප්‍රධාන චෙෆ් ඇවිල්ලා ඇයට ඒක හරියට කරන්න උදව් කරලා යුමිට හෑන්ඩ් ක්‍රීම් එකකුත් දෙනවා. එතනින් පේන්නේ
ඇය යූමීට කැමතියි කියලා. යූමී ජින්ට කැම ටික දීලා කියනවා ඇයත් ඔහු සමග කැම ගන්නවා කියලා. ජින් ඇයට කියනවා තවදුරටත් ඇය ඔහුට කැම හදන්න ඕනේ නැහැ කියලා. ජින් අහනවා ඇයගෙන් රැ කැමට යන්න එනවද කියලා. ඒත් යූමී එක ප්‍රතික්ෂේප කරනවා. ඒ කලින්ම ඇය රිසර්වේෂන් එකක් දාපු නිසා. ඇය ජින්ගෙන් අහනවා කලින් දවසේ කැම කාපු තැන ගැන. ජින් ජන්ට කියනවා එයා දාපු රිසර්වේෂන් එක කැන්සල් කරන්න කියලා. ඒත් ජන් කියනවා ඒ රෙස්ටෝරන්ට් එකේ ලේසියෙන් රිසර්වේෂන් දාන්න බෑ කියලා. ඊට පස්සේ ජින් කියනවා සල්ලි වලට වඩා එයාට හියුමීව වටිනවා කියලා. ඊළඟට එයාලා ඩිනර් එකට යන්න ලෑස්ති වෙනවා. ඒත් එයාලා යන්නේ ජින්ගේ අපාර්ට්මන්ට් එකට. ඒකට ගිහින් ඔහු යූමීට කන්න හදලා දෙනවා. ඔහු කියනවා ඔහුගේ නිවසට එක්කන් ආපු පළවෙනි කෙල්ල යූමී කියලා. කෑම හදන ගන්න ඒ දෙන්නට පිකන් දෙකක් අරන් එන්න කියලා ජින් යූමීට කියනවා. ඒ වෙලාවේ ජින් යූමීට කිස් එකක් දීලා කියනවා මේක පටන් ගැනීම විතරයි කියලා. යූමී පුදුමයෙන් බලන් ඉන්නවා. ඒ වෙලාවෙම ගෙදර සීනුව නාද වෙනවා. ජින් පුදුම වෙනවා. එදා රෑම තාත්තත් ඔහු බලන්න ඇවිල්ලා. ජින් යූමීට හදපු කෑම තාත්තට දෙනවා. අනෙක් පැත්තෙන් යුමි හැංගිලා ඉන්නේ. තාත්තට සැක හිතෙනවා මේ සිටිපන්දම් දෙකක් තියෙන නිසා. අනිකයාගේ පුතා ඉන්නේ කලබලෙන් වගේනේ. එතකොටම උඩිත් සත්‍යයක් එනවා. එතකොට ජින්ගේ තාත්තට කොටක් සැක හිතෙනවා. යුමිට කෑ ගැහෙලා දෙන්නේ අර බොක්ස් එකේ තිබ්බ දේ දැකලා. ඒකේ තියන්නේ යාගේ බ්‍රෙස්ට් පෑඩ්ස්. තාත්තා එන්න කලින් ජින් කියනවා මං ගෙන් බලන්නම් මොකක්ද සද්ද කියලා. ඔහු යනවා. ඒ වුණාට තාත්තත් පස්සෙන් එනවා. මොකද ඔහු හිතන්නේ කෙල්ලක් හංගන් ඉන්නවා කියලා. හොඳ වෙලාවට ඒ වෙලාවේ ජින්ගේ පුසා එනවා කාමරේ ඉඳලා. ඊළඟ දවසේ ජින්ගේ තාත්තා කිම්ට කියනවා ජින්ගේ කෙල්ල කවුද කියලා හොයාගන්න කියලා. ඒ අතරේ ජින් යූමිගෙන් අහනවා විදේශික ආයෝජකයෙක්ගේ පෞද්ගලික පෝෂ්‍යවේදියෙක් විදිහට වැඩ කරන්න කැමතිද කියලා. ඒක යාළගේ ප්‍රොඩක්ට්ස් වල ෆොරින් මාකට් එක හදාගන්න හොඳ ක්‍රමයක් නිසා. ඒ අතර හයිරි යනවා හියුන්ව හම්බ වෙන්න. ඒ වුණාට හියුන් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඒ හොට ප්‍රසිද්ධ වෙන්න ඕනේ නැහැ කියලා. යූමි සෙල්ලම් කරනකොට වැටෙන්න ගිහින් හියුන් නෑව අල්ලගෙන බදා ගන්නවා. ඊළඟ දවසේ ජින් යනවා යූමිව පික් කරන්න. එදා යූමිව දැකලා අවුරුදු 3කට කලින් හිටපු යූමිව ජින්ට මතක් වෙනවා. අන්තිමට එයාලා පරණ මතකයන් ගොඩක් තියෙන රිසෝට් එකට එනවා. එයාලා විදේශික ආයෝජකයින්වත් හම්බ වෙනවා. යූමි හදපු කෑමත් රස විඳලා එයාලා සතුටු වෙනවා. ඒ නිසා කොන්ට්‍රැක්ට් එක එයාලට ගන්නත් පුළුවන් වෙනවා. රැ කෑමෙන් පස්සේ යූමි කාමරයට යනවා. එයා පුදුම වෙනවා. එතන පාර්සල් එකක් තියෙනවා දැකලා. ඒකේ කාඩ් එකක ජින් ලියලා තියෙනවා මේක ඇඳන් රෑ කෑමට එන්න කියලා. අනෙක් පැත්තෙන් හයිරි යනවා යූමී ගැන විස්තර හොයන්න හියුන් ළඟට. ජින්ගේ යූමීගේ සම්බන්ධය ගැන ඒ දෙන්නම තරහෙන් ඉරිසියාවෙන් ඉන්නේ. ටික වෙලාවකට පස්සේ ඒ දෙන්න එයාලා ගැන කතා කරන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ රිසෝට් එකේ ඉඳන් විදේශික ආයෝජකයින් සමග ගිවිසුම් උත්සන් කරනවා. ජින් කියනවා ජන්ට ඉස්සලම ඔෆිස් එකට යන්න කියලා. ඊළඟට එයා යූමීව පූල් එකකට එක්කන් යනවා. ඔහු එක පේනන්න කියලා. ඒ වෙලාවේ අපහසුතාවයක් දැනෙන නිසා යූමී පූල් එකෙන් ගොඩට එනවා. එතකොට ජින්ව ගිලිනවා දකිනවා. එයා උදව් ඉල්ලනවා කට්ටියගෙන්. ඊට පස්සේ ජින් හිමීට නැගිටලා එයාලට යන්න කියනවා. ඇය ගොඩක් කලබල වෙලා ඇයගේ හැඟීම් මේ වෙලාවේ එළියට දානවා. එතකොටම ජින් නැගිටලා යූමී එක්ක කතා කරන්න ගන්නවා. යූමී ජින්ගේ කම්මලට කිස් එකක් දෙනවා. පස්සේ දෙන්න කිස් කරනවා. එයාලා එතනින් යනවා එයාලගේ හැඟීම් පාලනය කරගෙන. එක දවසක් ජින් යූමීට ආරාධනා කරනවා ඩිනර් එකට. ඒත් ඇයක ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇයට ඇගේ මල්ලි ඩොංගුගේ උපන්දිනේ තියෙන නිසා. රෑ ඩොංගුගේ පොඩි උපන්දින සාද පටන් ගන්නවා. එතනට ජින්නාවට පස්සේ ඇය අපහසුතාවෙන් වගේ ඇගේ මල්ලිවයි අම්මවයි ඇතුළට යවනවා. ඊට පස්සේ ජින් හා හියුන් දෙන්නම එකට වාඩි වෙලා බොනවා. දෙන්නම බීලා වැඩි වෙලා ජින්ට එදා ඉන්න වෙන්නෙත් යූමීගේ අපාර්ට්මන්ට් එකේ. ඇය උදේ ඇගේ වැඩ ටික කරලා ජින්ගේ කෑමත් හදනවා. ඊට පස්සේ ජින් ඩොන්ගු එක සෙල්ලම් කර කර ඉන්නවා. ජින්ගේ තාත්තා යූමී ගැන තොරතුරු හොයන්න ඇයනකන් අපාර්ට්මන්ට් එක ළඟ ඉන්නකොට ඔහු දකිනවා තමන්ගේ පුතා පොඩි ළමයි එක සෙල්ලම් කර කර ඉන්නවා. යූමී එයාගේ වැඩ ඉවර කරලා එද්දී තාමත් ජින් එයාගේ මල්ලි එක ඉන්නවා දැකලා පුදුම වෙනවා. ජින් ආපහු යනවා යූමීට කිස් එකක් දුන්නට පස්සේ. ඊළඟ දවසේ ජින් මීටින් එකක ඉන්නවා. ඔහු ඔහුගේ අයිඩියා එකක් කියනවා ළමයින්ට අවශ්‍ය දේවල් නිර්මාණය කිරීම සම්බන්ධව. එතකොට මොහුට කෝල් එකක් එනවා එයාගේ තාත්තගෙන්. ඒ පෝෂණ වේදිනිය එක්ක ජින්ට තියෙන සම්බන්ධය ගැන දැනගන්න. එයා හනවේ ළමයා යූමීගෙද කියලා. ඒත් ජින් නිශ්ශබ්දව ඉන්නවා. පස්සේ ජින් යූමීවත් එක්කන් එනවා. එයාට ඕන වෙලා තියෙන්නේ මීට අවුරුදු 3කට කලින් වෙච්ච දේ ගැන කියන්න. යූමිගේ හිතේ තියෙන හැඟීම් ගැන හොඳට ජින් අහන් ඉන්නවා. ඊළඟ දවසේ යූමි පුදුම වෙනවා මොකද ජින් එයාටම කියලා අලුතින් ඔෆිස් රූම් එකක් හදලා.
ඊළඟට ජෙන් යනවා මීටින් එකට. එයාගේ අලුත් ප්‍රොඩක්ට් එක ගැන කියන්න. ඒ අතර කුස්සියට ආපු චා යූමීට කියනවා ජින් එක තියෙන සම්බන්ධ නවත්තන්න කියලා. ඒකට අය ගොඩක් දුක් වෙනවා. මොකද එයා ඇත්තටම ජින්ට ආදරෙයි. ඒ වෙලාවේ මෙයා හයිරීගාවට යනවා. එයා ගොඩක් රින්ග්ස් අරන් ඉන්නේ ඒ වෙලාවේ. අය කියපු දේවල් වලින් යූමිගේ හිත ගොඩක් රිදෙනවා. ඊට පස්සේ හයිරී යනවා ජින්ව හම්බ වෙන්න. ගිහින් කියනවා ඇය ඔහුට අවුරුදු 10ක් තිස්සේ ආදරේ කරපු හැටි. චා තාමත් ගොඩක් තරහින් ඉන්නේ. එයා යනවා ඩොන්ගුව බලන්න. එයා ඩොන්ගුගේ කොණ්ඩෙන් අදිනව දැකපු යූමිගේ අම්මට ගොඩක් තරහ යනවා. ඒ දෙන ගොඩක් වාද කරගන්නවා. ඊට පස්සේ චා එතනින් යනවා. යූමි ජින්ට කෑ ගහනවා ඩංගෝ කියන්නේගේ ළමයා කියලා. එයාට එතනින් යන්න කියනවා. යූමිට තේරෙනවා චා හැම කියන්නේ එයා හිතන් ඉන්නේ ඒ ජින්ගේ යූමිගේ ළමයා කියලා හිතන නිසා කියලා. මේ හැමදේම නිසා යූමි ගොඩක් දුකින් ඉන්නේ. ජංත් කියනවා ජින්ට යූමිව හම්බ වෙන එක නවත්තන්න කියලා. ඇය ගොඩක් කනගාටු වෙන්න ඉන්නේ දේබෝ කම්පැනි එකෙන් සහය මතක වලින් අයින් වෙන්න. ඇය පස්සේ වෙන කම්පැනි එකකට යනවා. එයා ජින්ගෙන් සමුගෙන යන්න යනවා. එයාගේ සංගයන් පාටි එකකුත් දානව එයාගේ සමුගැනීමට. එයාලකට සින්දුත් කියනවා. ජන් ඇවිල්ලා ජින්ට කම්පැනි එකේ දැන් තියෙන තත්ත්වය ගැන පැහැදිලි කරනවා. පස්සේ ආ යූමි ට්‍රාන්ස්ෆර් වුණ එක ගැනත් කියනවා. ඒත් ඒක ජින් ගණන් ගන්නේ නැහැ. අනෙක් පැත්තෙන් යූමි යනවා දේජන් යුනිවර්සිටි එකට. ඇය මහන්සි වෙලා වැඩ කරනවා හේ. රෑට තමයි යූමිට හුස්ම ගන්න හරි පණක් යන්නේ. එයාට ලොකු සහනයක් ලැබෙනවා. හියුන් ඇයව බලන්න ඇවිල්ලා ඉන්නවා දැකලා. ඊට පස්සේ එදෙන කතා කර කර ඉන්නවා. හියුන් දකිනවා යූමිගේ ඇස් දෙකෙන් එයා ගොඩක් දුකින් ඉන්නේ කියලා. එදා රෑ හියුන් යූමිට කියනවා ඔහු ඇය ගැන කොච්චර හිතනවද කියලා. යූමි ඔහුව බදාගෙන සමාව ඉල්ලනවා. ඔහුව කලින් එහෙම දැනුනේ නැති නිසා. ජින් ඒ වෙලාවේ දකිනවා එදෙන්නම. කොහොම හරි මහන්සි වෙලා වැඩ කරන නිසා එයාට ඇගේ කෑමත් මගහැරෙනවා. හයිරි එයා ගැන හොයන්න කෝල් කළත් ඔහු ආන්සර් කරන්නේ නැහැ. පස්සේ ඇය ජින්ට පෝෂදායි කෑම ටිකක් අරගෙන යනවා ඔහුව බලන්න. ඊට පස්සේ හයිරි තීරණය කරනවා ජින් එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න. කොහොම හරි වැඩ කර කර ඉන්නකොට යූමි දකිනවා එයාගේ අම්මා ටීවී ෂෝ එකක ඉන්නවා. ඇය කියනවා තම දුව සමග සහ චායෙක් ඇති ප්‍රශ්න සහ සියල්ල ගැන. ඒක දැකලා ගොඩක් දුක හිතිලා අඬන්න ගන්නවා එයා. ඒ හැම දෙයකින්ම ඇගේ හෙද රිදෙන හින්දා ඒ ඉන්ටර්විව් එක දැකපු ජං ජින්ට කියනවා යූමිව හම්බ වෙන්න යන්න කියලා. කොහොම හරි ජින් ඇගේ යුනිවර්සිටි එකට යද්දී ඔවුන් කියන්නේ ඇය සමු නොගෙනම ගියා කියලා. යූමි ඇගේ අම්මව හම්බ වෙන්න ගිහින් වෙච්ච දේවල් ඔක්කොම කියලා. අම්මට තනියෙන් ඉන්න දීලා එයා යනවා වෙනම ජීවත් වෙන්න. අනික් පැත්තෙන් ජින් යනවා යූමිව හොයාගන්න. ඒත් කොහෙද යන්නේ කොහෙන්ද ඇව හොයාගන්නේ කියලා ඔහු දන්නේ නැහැ. කොහොම හරි එයා යනවා කලින් යූමිව හම්බ වුණ බීච් එකට. යූමිට හම්බ වෙනවා ජින්ගේ අම්මව. ඒත් ඇය දන්නේ නැහැ ඒ ජින්ගේ අම්මා කියලා. ඇය ඉතාමත් කරුණාවන්තව යූමිට කෑම හදලා දීලා බයිසිකල් එකකුත් දෙනවා වටයක් ගිහින් එන්න කියලා. ජින් බීච් එකේ අනිත් පැත්තට යනවා. යූමිත් එයාට කලින් ජින්ව හම්බ වුණ හෝල් එකට යනවා. එතනදී එයාගේ පරණ මතක අලුත් වෙනවා. එතනදී එයාට කාසියෙකුත් හම්බ වෙනවා වැටිච්ච. ඒක වැටිලා ගිහින් නැතර වෙන්නේ ජින්ගේ කකුල ළඟ. ජින් කාසිය හුලන් ඇයට කියනවා කොච්චර අමාරු නැද ඇව හොයාගන්න කියලා. ඒ දෙන්න එකට බීච් එක ඇවිදගෙන යනවා. ජින් වැඩියමකුත් කියන්නේ නැහැ. මොකද එයාට ඕනේ නැහැ අම්මව අහිමි කරගත්තා වගේ යූමිවත් නැති කරගන්න. ඒ දෙන්න ගොඩක් සතුටින් hina වෙමින් ඒ වෙලාව ගත කරනවා. රෑවෙද්දී ඒ දෙන්න කා එකට ආවා. ජින් පොරොන්දු නැව තනි කරන්නේ නැහැ කියලා. ජින්ට නිින්ද යනවා. ඔහු මහන්සියෙන් හිටියේ. යූමිට හිතෙනවා ජින් එක සතුටෙන් ඉන්න බෑ කියලා. ඇය ඔහුට කිස් එකක් දීලා කා එකෙන් බහලා යනවා. ඔහු උදේ හැරෙන්නේ තනියම. හයියෙන් හිම වැටුණත් යූමි යනවා එයාගේ අපාර්ට්මන්ට් එකට. එයාට හියුන්ව හම්බුණ ගමන් ඇය ඔහු බදාගෙන අඬන්න පටන් ගන්නවා. ජින්නර කාසියත් අරගෙන යනවා එයාගේ අම්මා ඉන්න ගෙදරට. ඒ වුණාට කලින් වගේ දොර ළඟ හිටන් ඉන්න ඕනේ නැහැ. ඔහු ඔහුගේ අම්මගේ රෙස්ටෝරන්ට් එකට යනවා. ඔහුව දැකලා ඇය පුදුම වෙනවා. ඔහුට අම්මා ජින්ගේ ආසම කෑම වේලත් හදනවා. ඇස් වලින් කඳුළු වැටෙද්දී ඔහු ඒ කෑම කනවා. ඊට පස්සේ එයාගේ අම්මා කියනවා එයා යූමි එක හිටියා කියලත් යූමි හා ජින් ගැන දැනගත්තෙත් සංග්‍රහවකින් කියලා. සහ යූමි ඔහුට ගොඩක් ආදරය කරන බවත් ඇය කියනවා. ඒ අතරතුර යූමි ඇයට අතීතයේ මතක් වෙන සියලු දේවල් අයින් කරනවා. හැබැයි ඇය අම්මගේ සංග්‍රහාවක් ළඟ තියාගන්නවා. එදා උදේ යූමිගේ අම්මා ටීවී ෂෝ එකකට එනවා. ඇය දන්නේ නැහැ ඒ අම්මා දින්නුන වැරදි හදාගන්න තියෙන්නේ කියලා. ඇය කියනවා අනෙක් අය කියන දේවල් වලින් ඇයට වැඩක් නැහැ. ඇයට ඕනේ හොඳින් ශක්තිමත් ලෙස ජීවත් වෙන්න කියලා. හියුනුත් එක බල බල ඉන්නේ. එයා යූමිට එයාගේ බයික් එකක් දෙනවා ඇයට ඩේබොක් කම්පැනි එකට යන්න. යූමිගෙන් මැසේජ් එක ආවට පස්සේ ජින් ඉක්මනටම යනවා
ඇය ඉන්න තැනට. ඒ වුණාට අතරමඟ ජිනව ට්‍රැෆික් එකකට හවෙච්ච නිසා එයා කායකෙන් බැහැලා දුවගෙන යනවා. ඒ දෙන්නට දෙන්න හම්බුණ ගමන් එයාලා වැළඳ ගන්නවා. එයාලා වටේ ඉන්නේ කවුද කියලාවත් බලන්නේ නැතිව එතන ප්‍රසිද්ධියේ කිස් කරන්න පටන් ගන්නවා. ඒ නිවුස් එක ගොඩක් සයිට්ස් වල පව පළ වෙනවා. හයිරි එකට ගොඩක් අප්සෙට් වෙනවා. පස්සෙ ආ හියුන් ගෙන් අහනවා ඩ්‍රින්ක් එකක් ගන්න එළියට යන්න කියලා. හියුන් එකට කැමති වෙලා එයා එක්ක යනවා. ඒ අතර හියුන් හයිරි ගෙන් අහනවා එයා එක්ක ඇමරිකාව වලට එනවද කියලා. ඊළඟට යූමිගේ අම්මා තව අලුත් පාර්ට්නර් කෙනෙක් හොයාගෙන කියලා පේනවා. ඒත් මේ වෙලාවේ යූමි ලැජ්ජාවෙන් පැනලා යන්නේ නැහැ එතනින්. එයා ජෙන් එක්ක එතනින්දන් හිතන්නේ එයාලගේ වෙඩින් එක ගොඩක් ලස්සන වෙයි කියලා. අන්තිමට මේ කතාව සුන්දර අවසානයකින් නිමවුණා.